ප්‍රතිපත්ති අටක් ඉදිරිපත් කළා තියෙනවා රට මෙන්න මේ ප්‍රතිපත්ති අට ක්‍රියාත්මක කරොත් එහෙම රට ගොඩ ගන්න පුළුවන් කියන තැන ඒ ප්‍රතිපත්ති අට එක කාරණයක් ඔතෝ ඒ කාරණේ ඇතුලේ තියෙනවා අන්සොලිසිටඩ් බිඩින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ ලංකාවේ තහනම් කරන්න ඕනේ කියන කාරණේ අපි ප්‍රතිපත්ති අට කතා කරන්න ඕනේ ඊට පෙර ආතු මම සූදානම් දැන් අපි මේ සාකච්ඡාව තවදුරටත් මට මේක निराකරණය කරගන්න තැන් ටිකක් තියෙනවා ගාමිණී විජේසිංහ මහත්මයා ඒ ලංකාවේ ණය අරගෙන කරපු ව්‍යාපෘති වලින් අසාර්ථක වෙච්ච අඩාල වෙච්ච ව්‍යාපෘති තියෙනවා උදාහරණයක් විදිහට උමාය කියන්නේ එහෙම අසාර්ථක වෙච්ච ව්‍යාපෘතියක් එතකොට රටේ ජනතාවට අයිතියක් නැද්ද රටේ ජනතාවගේ සල්ලි වලින් ව්‍යාපෘතියක් කරනවා ඒ ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා ඒ අසාර්ථක වුණාම ඒ සල්ලි වලට උනේ මොකක්ද කියලා දැනගන්න ජනතාවට අයිතියක් නැද්ද මේක පාරදෘශ්‍ය වෙන්න ඕනේ නැද්ද ඒක අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒක නෑ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඡන්දේ දහර 12 වෙනකන් විතරනේ ඊට පස්සේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවේ එහෙම එකක් නැහැ ලංකාවේ මොකද ලංකාවේ නීතිය ඇතුලේ තියෙනවා පොතේ තියෙනවා හැබැයි ඒවා ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ මොකද හේතුව පසුගිය දිගටම මේක අරන් ඇවිල්ලා දැන් ඒක නීතියක් බවට අනීතික නීතියක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ රෑ 12න් පස්සේ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි ඊට පස්සේ නියෝජිතය අනියෝජිතර වුණ දේවල් තමයි අද රටේ කරන්නේ ඉතින් ඒ නිසා ඔය කාරණේ ඉතාමත් වැදගත් ඒ නිසා තමයි මම කියන්නේ ලංකාවේ නීතිපති සම්පූර්ණ යල්පැනලා තියෙන්නේ ඒ යල්පැන ප්‍රධාන හේතුව පාලකයා අවංකයි පාලකයා රට රෝණ දේ තමයි කරන්නේ පාලකයා රට ගොඩ ගැනීම වැඩපිළිවෙලට යනවා කියන පදනම් ඇතුව තමයි ලංකාවේ නීතිපතිය සකස් වෙලා තියෙන්නේ. ඒකට ගාන විජේසිංහ මහත්මයා මම අහන්නේ රටේ වර්තමානයේ මේ පවතින නීතිය ඇතුලේ ජනතාවට එහෙම දැනගන්න ක්‍රමයක් නැද්ද? මේ දැන් මාය ව්‍යාපෘති අසාර්ථක උනායි සල්ලි වලට උනේ මොකක්ද කියලා මේ පවතින සිස්ටම් එක ඇතුලේ ජනතාවට දැනගන්න බැරිද එහෙම කරන්නේ? ඒකට දැනට තියෙන එකම දේ තමයි තොරතුරු දැනගීමේ පනත. ඒ වෙලටන් ඔයගේ ලොකු දේවල් කරන්න පුළුවන් තත්ත්වෙට පරිවර්තනය වෙලා නැහැ. එහෙම නැත්නම් උසාවියට නෝ උසාවිය ගිහිල්ලා ප්‍රකොටි ගානක් වියදම් කරන්න කාටද මිනිසුන්ට සල්ලි තියෙන්නේ? ඒතකොට මේ වගේ දේවල් දැන් ඔය කියන කාරණේ අනිත් පැත්තේ මම ඔකට විශ්සලා උත්තරේ දුන්නා මොකද හේතුව අන්සොලිසිටඩ් බිඩින් එකක් යටතේ එහෙම නැත්නම් ඒක පාර්ශවයේ කිවිසුමක් යටතේ ණය අරගත්තන් පස්සේ ඒ ණය කොහාටද ගියේ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට ණය සමානයි වත්කම. දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකණේ ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ account එක බැලුවොත් එහෙම account එකේ තියෙනවා ණය aran තියෙනවා. ඊට පස්සේ ණයට සමාන ප්‍රමාණයක් වත්කමක් කියලා සටහන් කරලා තියෙනවා. එහෙම තමයි මුදල් ලේකණේ හදලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම බොරුම බොරු ලේකණක් තමයි මුදල් අමාත්‍යාංශයේ බැලන්ස් ෂීට් එක කියලා කියන්නේ. ඒතකොට එහෙම වත්කමක් නැහැ කොහොමත්. නමුත් ඒ වත්කමක් ඇටියට සඳහන් කළා තමයි account එක හදලා තියෙන්නේ. ඒ වත්කම අඳුන ගත්තොත් වත්කමේ value එකක් නැත්තේ පළවෙනි එක. දෙවෙනි එකේ වත්කම ඇතර value එකක් තියෙනවද කියලා සංසන්දනය කරන්න ක්‍රමවේදයක් නැහැ. මොකද tender procedure එක follow කරලා නැහැ. Second දෙවෙනි tender එකක් නැහැ. ඒතකොට දෙවෙනි tender එකක් තිබුණා නම් අපිට පළවෙනි එක ප්‍රධාන වශයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් මේකට වඩා මේක වටිනාකමක් තියෙනවා කියන කාරණේ.